වාසනාවන්ත ජයග්‍රාහි දවසක් අදත් ක්‍රිකට් පිටියේ තොරතුරු දැනගන්න අපිත් එක්ක එකතුණු වල සියලුම දෙනාට. ඉතින් ටෙස්ට් චැම්පියන් සූරතා තරගාවලියට අදාළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමුණ තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ නිමාවට පත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම කර දෙමින්. ඉතින් තවත් එක් තරගයක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට. මෙම තරගයේ ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් තරගාවලිය 1-1 ලෙස ජය පරාජයකින් තොරව නිමා කිරීමට. ඉතින් පසුගිය තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන අද කතා කරන්නේ මොකද එක් තරගයකින් ක්‍රීඩකයෙකුගේ හෝ කණ්ඩායමක දක්ෂතා ගැන අනාවැකි කිවීමේ හැකියාවක් නැහැ මොකද මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරලා තිනවා. ඉතින් ඒ ආකාරයට ඉදිරි තරඟ ක්‍රීඩා කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකුන ධනංජය සිල්වා පාකිස්තානයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ ශතකයක් වගේම දෙවෙනි ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා. ඉතින් මෙම දක්ෂතා නිසා ඔහු ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම තුළ පිතිකරුවන්ගේ ඔහු ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා දිනවා. මේ සමග ඔහු 35 වෙනි ස්ථානය දක්වා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඉතින් තවත් එක් තරගයක් තියෙනවා ක්‍රීඩා කිරීමට. එහිදී ධනංජය සිල්වා තවත් දක්ෂතා අතරට පැමිණියොත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන නිසා ඔහුට තවත් ඉදිරියට පැමිණීමට හැකි වෙනවා ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම තුළ. ඉතින් ක්‍රිකට් වෙඩියේ මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි නැවතත් හමු වෙමු පිටියේ අලුත්ම තොරතුරක් එක්ක. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.